අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව සපු 6 වෙනි දිගහැරම මෙතන් සිට. මහරෑ සාගරට නිඳ ගියේ නැත. ඔහු සපුගේ දෙපා වලට හිස තබාගෙන ඒ මොහොන දෙස බලාගෙනම කල්පනා කළේය. බේබී එන්නද? ප්‍රේමා කාමරයෙන් පිටත සිට කතා කළාය. එන්නක්කේ. ඒකිටත් පිස්සු. සපු තොල්පට තද කරගෙන සිටුවාය. දෙන්නා ඉන්න හැටි දකිද්දි ප්‍රේමා ආදරෙන් බලා උන්නාය. අද දෙන්නටම නිින්ද යන්නේ නේද? සපු ඇගේ දෙපා මත හිස තබාගෙන ඉන්න සාගරව පෙන්නා සිනාසුනාය. තේ හදන් ඉන්නද බේබි? හදමුක ප්‍රේමා. මල්ලිට කරදරයක් වෙන්නේ නැහැ බේබි. ඒත් මට බයයි ප්‍රේමා. ඌ මහ වල් බල්ලෙක්. කෙල්ල කියන්නෙම ඒ කතාවය. ප්‍රේමා ගිය පසු සපුවේ මුහුණට බර වූවාය. ඇයි මොනවා හරි වුණොත් මාව මැරෙයි. සපුගේ දිනිතින් ගිලවුණු කඳුලක් එහෙමම සාගරගේ මුහුණට වැටින. එහෙම මං දාල යන්නේ නැහැ. දාල යන්න දෙන්නෙත් නැහැ. සාගර ඇඟිලි තුඩු වලින් ඒ තෙත මොන පිස දැම්මේ? මේ ලෝකේ හරි පුදුම තැනක් නේද? ලෝකේ එහෙම තමයි චූටි මැනිගේ. ඒකනේ අපි මේ ලෝකෙම එක්කෙනෙක් තෝරගන්නේ. එයා තමයි ඊට පස්සේ මුළු ලෝකෙම. මගේ ලෝකෙ මේ තියෙන්නේ මේ සුදු කකුල් දෙක උඩ. ජීවිතේම මල් සපෝ ඉන්නකල් සාගරයේ නිර්වත් දෙපා සිප ගනිමින් කීවේය. කෙල්ල උඩ පැන්නේ කිති කැවිය. සපෝ සාගරගේ හිස බදාගෙන හිස සිප ගත්තාය. මේ ආදරය වෙනුවෙන් ඔවින්ද දුක පුදුමය. ආදරය වෙනුවෙන් ඒ තරම්ම දුක් විඳින්නට කවුරුවත් නැත. ආදරේ වෙනුවෙන් දුක් විඳින්නට තව රයක් නිදි මරන්නට සමහරු කැමති නැත. ඔහුව මේ තරම්ම වටින්නේ එහෙම ලෝකයක ඉන්න නිසාය. අපි තුන්වෙනිදා අමායා හිල්ස් එකෙන් මැරි කරනවා කියලා දන්නව ඇති. ඔහු දන්නව ඇති. මට එදාට එන්න බැරි වෙන්නට වැඩක් දෙන්න වෙන්නේ නැති බලන්නේ. කවුරු නාවත් තුන්ෙන්ද 9:33ට මායි මගේ මහත්යයි පෝරු නගිනවා. සපු කිවි ඇත්තටම විශ්වාසෙන්නේ. ඌට මොනවත් කරන්න ලැබෙන්නේ නැහැ. ජනිත්ත තියෙන්නේ ලැජ්ජාව. ඇයි ඌමයි ඩිවෝස් කේස් එක දැම්මේ? මිනිහා හැදුවේ මට පාඩමක් උගන්වන්න. මට එයත් එක්ක වෛරයක් නැහැ. මං එයාගෙන හිතුවේවත් නෑ. ඒ වාගේ තියෙන හොඳකමට සාගරයි මේ ලෝකේ ඉන්නේ ඔයා තරම් අහිංසක අය නෙමේ. සපු කීවේ සාගරගේ හිසකේ සතර ඇඟිලි තුඩු යවමිනි. සාගරයි පිටිපස්සේ මේ ගේ පිටිපස්සේ හා ස්ටෝරු කාමර හතරම්ම වහල දාලා තියෙන්නේ අර පිටිපස්ස පැත්තේ. ඔව්. අපි ඒ කාමර හතරයි වහලා තියෙන දිග කොරිඩෝ එකයි ක්ලීන් කරලා පේන්ට් කරලා ගත්තොත් කේටරින් එකට. ඔව්. සාගර සපෝදස බලාගෙනම උන්නාය. ඒ වෙලෙත් නරකම නෑ චූටි මැනික. අලුතින් හදන්න කාලයකුත් නැහැනේ. මං කොහොමත් තනියම කේටරින් එකට යවන්නේ නැන්නේ. මං හිතලා බලන්නම්. සාගර ඒ මූණ දෙස එකවරම බලා කීවාය.
සාගර චන්නට කතා කළේ පාන්දර හතරටය. ඒ මොහොතේ සපු වුන්නේ නිදාගෙනය. මචං මොනවාහරි? නෑ මචං, ඊයේ මොනවතුනේ නෑ. ඒත් උඹ ගියාට පස්සෙත් වාහනයක් හෙමීට ස්ලෝ කරලා ගිහින් තියෙනවා. උඹ බය වෙන්න එපා, මේ මං බලාගන්නම්. ජනිත් ගැන හදවතේ නොතිබූ කේන්තියක් ඉන්නේ දැන්ය. මේ අසරණ ජීවිතේට නපුරක් කරන්නට හිතන එකත් පවුය. පැගට් ටික ගහන්න ගන්නවද මචං? ඕ මචං, මේ දැන් වැඩේ පටන් ගන්නයි යන්නේ. තාම බත ඉදෙනවා, වැඩ ටික අවුලක් නෑ සාගර. ඇඹුල් තියලා ටෙස්ට් කරාද? ඔක්කොම හරි මචං. අමමවුලව විතරක් ටිකක් හිඳුනා, එච්චරයි අවුලකට උනේ. ඒකට කමක් නෑ, වේලුනාමත් අඹමාළුව රසයි. මං පැකට් ටික දාලා උඹව බලන්න එන්නම්. බඩු ඕඩරේ මං දෙන්නම්. ඒ ගැන හිතන්න එපා මචං. උඹේ ජීවිතය ගැන හිතන්න ගොඩක් තියෙනවා. චන්නට කතා කළ පසු සාගරගේ හිතට සැනසීමක් දැනුනි. කොහොමත් මෙහෙම බයවි ජීවිතේ හිඳ නොහැක. ජනිත්ලා මොනවද ආදරය ගැන දන්නේ? සාගරට සිතුනේ හැමය. ඔහුට ලැබුණේ ඇත්තටම සුන්දර සපු මලකි. කෙල්ලගේ හිත දිනාගන්නට ඔහුට ඕනානම් තිබුණේ. මොනවා වුවද ඇය ඔහු සමග විවාහ වූ කෙල්ලයි. තමා සමග කෙල්ල නොවේද කියා සිතාවත් ඔහුට මේ හදවත තේරුම් ගන්නට තිබුණි. ඒත් සමහරුන්ට ආදරය කරන හදවත තේරුම් ගන්නට ඕනකමක් නැත. විලක පතුල පෙනෙන්නේ තිය පෑදෙන්න පෑදෙන්නටය. ආදරයත් එහෙමය. සාගර සපෝගේ හිස පිරිමදිමින් සිතුවේය. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.